සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් SLTC ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය COVID-19 වෛරසය පැතිර යාම හමු වේ බස්නාහිර පළාතේ කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් තවත් ග්‍රාම සේවා වසම් 12ක් අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්දෙනිය නැගෙනහිර සූර්යපාලුව දකුණ සූර්යපාලු උතුර පහළ කරගහ මුණු උතුර සහ ඉහළ කරගහ මුණු උතුර කියන ග්‍රාම ධාරි වසමුත් පිළියන්දල ප්‍රදේශයේ අල්පුත කැස්බෑ නගිනහිර මා කඩන අටහිර උන්දන සහ පොල්හේන කියන ග්‍රාමලාරි වසමු අලුතර අගලවත්ත පොලිස් වසමේ පින්බුර සහ මතුගම පොලිස් බල ප්‍රදේශය යටියන බසහිර කියන ප්‍රදේශ හුදකලා කිරීමට කරනු ලබනවා. හුදකලා ඉවත් කිරීම යටතේ කලුතර දිස්ත්‍රික්කයේ බදුරලේ පොලිස් වසමේ හිඟුරු දළුව කියන පොලිස් ග්‍රාමලාරි වසම හුදකලා භාවයෙන් ඉවත් කිරීමට අලුතර මිගහ තැන්න පොලිස් බල ප්‍රදේශයේ පැලවත්ත නගිනහිර මිරිස්වත්ත සහ පහළ හෙවස්ස කියන ප්‍රදේශ හුදකලා භාවයෙන් මේ අතර මුව ආවරණ නොපළඳින නිරෝධායන නීති කඩකරන පුද්ගලින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා. නිරෝධායන නීති නොසලකා කළුතර නාගොඩ නගරයේ පැවැත්වූ සතිපොල වසා දැමීමට සහ පැමිණි පිරිසට දැඩිව අවවාද කිරීමට නාගොඩ පොලිසිය කටයුතු කළා. එමින්ම වාදුව මැලගමුව ප්‍රදේශයේ නීති විරෝධී සෝදු පොලක් පවත්වාගෙන ගිය පුද්ගලින් 7 දෙනෙකු අත්අඩංගුවට ඇති අතර ඔවුන් පානදුරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බවයි වාදුව පොලිසිය පැවසුවේ. මුව ආවරණ නොපළඳින සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන පුද්ගලින් සොයා බලංගොඩ නගරයේද සෝදිසි මෙහෙයුම් සිදු කළා. මෙතර මේ ජනවාදීන් කියනවා. ඒ වගේ ලොකු මේ ඇතුලේ කට්ටිය මේ පාස් දාලා තිබුණේ නැහැ. එමින්ම නිරෝධායන නීති කඩ කරමින් ගම්පහ සහ නිට්ටඹු යන නගරවලට පැමිණෙන පිරිස් පළවා හැරීමට සහ අත්අඩංගුවට ගැනීමට හදිසි මෙහෙයුමක් ගම්පහ පොලිසිය ආරම්භ කරනු ලැබුවා. මඩකලපුව සහ කාතන්කුඩිය නගරවලද මෙම සෝදිසි මෙහෙයුම් ඊයේ දිනේ පුරාම සිදු වුණා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමු වේ. ඊයේ පස්වරුවේ දුම්රිය ගමන් වාර කිහිපයක් අතුරු වීමට පියවර ගත්තා. ඒ සමග දුම්රිය මගින් ඊයේ දැඩි අපහසුතාවකට ලක් සිටින අයුරු දැක ගැනීමට හැකි වුණා. මේ ඊයේ දින නිරෝධායන නීති නොසලකා දුම්රිය මගින් ගමන් කළ ආකාරයයි. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලින් 5922ක් අතරංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉන් පුද්ගලින් 436 දෙනෙකු අතරංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනය තුළ සිදු කළ හදිසි පරීක්ෂා කිරීමවලදී. එවැගේම ඊයේ දිනේදී මෙම අතරංගුවටගත් 436ක සංඛ්‍යාවට කොළඹ මධ්‍ය ප්‍රදේශයෙන් අතරංගුවටගත් 101 දෙනෙක් අයිති වෙනවා. නිරන්තරයෙන් මාධ්‍ය මගින් අපි දැනුම් දී තිබෙනවා මුහුණු ආවරණ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඒවාට අනුගත වී කටයුතු කරන ලෙසට නමුත් ජනතාවෙන් බැහැර වී කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්වයක් බවට පත් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබනවා. යම් කෙනෙක් මෙවැනි වරදකට වරදකරු වීමේදී රුපියල් 10,000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට යටත් වෙනවා. එවැගේම එවැනි දඩයකට සිරදඬුවකට යටත් වන කෙනෙකුට විශේෂයෙන්ම පොලිස් නිෂ්කාෂණ වාර්තා ලබා ගැනීමේදී එවැගේම යම් කිසි රැකියාවකට අයදුම් කිරීමේදී ඒ සම්බන්ධව එම කරුණු ඍණාත්මක ආකාරයට බලපෑමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කිරීමට මතක තබා ගත යුතුයි.